මගේ ළඟ තාඩිය ගඳයි කියලා මට ළඟට එන්න දෙන්නෙත් නෑ. ගේ දොරවල් වහල නිසා පිටිපස්සෙන් ගිහින් බලද්දි එයා කාමරේ අර කොල්ள்ள අත්තෙක්ක සිය පිරිඳ වූ හර්ෂාව ඝාතනය කර නැන්දම්මාව රෝහලට ඇවූ පියල්ගේ ඇඟල් කෙලිපලාායන පාපොච්චාරණය මෙන්න. පවුල මේ වගේ කතාවක් කිව්වම ඉවසකිනන්න පුළුවන් කාට දෙසු මගේ කෑණගේ හොර මගුල්වලට උඹ තමයි උඩ ගෙටි දෙන්නේ ිතුරෙකුගේ නිවසේ තීන්තගෑමට උදෞකිරීම සඳහා පියල් සය නිවසින් පිට වනවිට වෙධාව රාත්‍රය අට පමණවී තිබුණා. එම මිතුරාගෙන් නිවසේ ඉදිරි දිනේකදි කොටහළු මංගලයක් පැවැත්ව්‍රීමට නියමිතාතර නිවෙස අලුත්කඩියා කරන්නේ ඒ වෙනුවෙනුයි. පියල් නිවසට එත්ති දුොරජනයල් සියල්ල වසා තිබුණා. ඔහු සෙමින් මුළුතැන්ගේ පැත්තර යන්නේ බිරිඳ කුමක් කරන්නේ දෙයන්න දැනගන්නයි. ඇය දරුවත් සමක නිදාගන්නේ මුළුතැන්ගේ සිට දෙේවැනියට ඇති කාමරයි.ඒහි ජනේලයේ අසලට කිය පියල්ට ඇය දුරකතන සංවාධයක බව තේරුණ. ඒ බව ගණනකට නොගත් ඔහු මුළු දැන්ගේ දෙසින් නිවසට ඇතුරූ වීර් එහි දොරාගුළුලා නොතිබුණු නිසයි. එහි විදුලි බල්පය අක්්‍රිය බව ඔහු දැනසිටිය. ඒට අලුත් විදුලි බුලක් සවිකිරීමට සිතුූ. ඔහු සී බිරිට අඩගසා, විදුලි පන්දම රැගෙන් ඉල්ලස පැවසවා. කීමට සාර්ථක ප්‍රති්චාර දැක්කූ ඇය විදුලි පන්තමද රැගෙන මුළුතැන්ගෙටි පැමිණියා. මේ ඔයාර කවුරුුවවෙ එක්කද ෆෝර්ණ එකින් කතාකරකර හිටියේ ඔහු මේ පැනේ ඇසුවේ වැඩි ගණනකට නොගෙනයි එහෙත් ලැබුණු පිළිතුර නම් සුන්දර වූිය නැහැ. ඔයාට මම කියලන තියෙන්නේ මම ලබන මාසෙ ඔයාගේෙන් දික්කසාද වෙන නඩු දානවා මම කතාකර කර හිටේ කවුරුුව එක්ද කිය කියන්න ඕනිෙ නෑනේ? ඇගේ වශනවල්ට පියල්ග හිත රිදුම් දෙනට ඇති. හත්තේ රුදුම් පරදවා ඔහුගේ සිතට දැඩි කෝපයක් පැමණියා ඒ සමගම ඔහෝකේ දැස් සැවෙන්නේ මේ සේවෙතයි එහි වූ පිහි අතරගන්නා පියල් ඉන්න ඇගේ මුහුණට පහරක් කෙල්ල කලා අම්ම මෙන්න මිනිීවරනොවෝ ලෙසින් කෑගාගෙන ඇයි දොරෙන් එළියට පැන වැසකිවියට දෙව්වා. ඇටට එසල එසේ වැඩිදුර දුවන්නට හැකිවූ ය නැහැ ඇය ජලකරාමයාසල ඇද වැටනා. එතැන් සිට ඇය ආධාරයෙල්ලා කෑගසනට වවා අත්‍ර පියල්ගේ දෑස දිව්වේ කිතුල් පොල්ලක් දෙසටයි. ඒ අතර ගන්නහා පියල් ඇයට පහරපිට පහරල්ල කලාා. මේ හඬ ඇසු ඇගේ මව තිගැස්සී නින් දෙෙන් එහැරුණා ඇය දියනිය කෑගසන ස්ථානයට වහ දිවයෙන්නේ සිදුවන්නේ කොමක්දැයි අදහාගත නොහැකිවයි. උඹත් මේ වටහවුල් මගේ ගෑනිගේ හොරමගුල් වලට උඹ තමයි උඩ ගෙටි දෙන්නේ ලෙසින් පැවසූ ඔහු කිතුල් පොල්ලෙන් ඇගේ දෙපාාවල්ටත් පහරදුන්නා නාඩි කිහිපයක් තිේසේ තිබූ ළව ගෑණනි එෙසේ අවසන්න වනා පසුගේ දහගනිදා උදේ හත පසුවි විනාඩි කිහිපයක් ගතවෙද්දිී මාලිින්බට පොඩලේසිය දුරක්කතනයට පණි වෙඩයක් ලැබුණ ස් උතුරු මාලිම්බට පන්සල කෙට්ටුව ගෑනු කෙනෙක් වැටිල ඉන්වලු මේ දැන් එකසය දහනමය එකක්කාව අනතුරපු පොඩීසියහි ළඟා වුණ කාන්තාවක් පැවසුවයේ බෑනා කළ පහරදීව නිසා අතුවාළු ලැබූ බවයි ඇගේ ඉදියනිය ජලකරාමය අසල වැටී සිටියා එය මියකු සෑහෙන වේලාවක් බව සිරුර දුට විට පැහැදිරවුණා. දහනේ අනු ගිලන් රතේ කැඳවා තුවාලකාරය රෝහල්ගත කිරීමට කටයුතු කලාා අතර එහිඳ ඇය සියල්ල හෙළි කළා මගේ බෑන තමයි මේක කළේ එයා මේ පැත්තෙනෙමි මොරවක කප්වෙෙක් මාර්ගෙන් තමා කතා කරලා මගේ දුවේක්ක්‍ය අබිවාහ වනේ එය දැගන්නේ යාමිකින් පැනලා කුලි වැඩු තමයි කරන්නේ කොයි වෙලේ දුවත්තෙක් කරාන්්ඩු දුවට හරියට ගහනවා පසුව කෙසේ හෝ සැකරු පොලිසේ විසින් අත්තඩං ගොඩි ගත්තා. මම මේාව බැන්දිි ප්‍රපෝසල් එකකෙන් එදා දාසේතිී එතකොට මම ආමිය එකේ මම එයා බැඳල එයාගේ ගෙදරම පදිංචෝනා අපි දෙන්න හොඳින් පවුල් ජීවිතය ගෙව්වා අපිට පුතෙක් ලැබුණ එයා ටවුරුදු හතරයි. මම කෑම්පිකීදල් නිවාඩුවට ගෙදරෙන්නේ මාසකට සැරයක් වගේ තමයි මට පඩිය ලැබෙන්නේ රුපියල් තිස් පන්දාහයි ඒකින් විසිහද්දාහක්ම මම යාට එවනවා මුල් කාලෙදි හොඳට හිටියට පස්සේ ඒ සල්ලි මදි කියලා නිතරම් මට කියනවා. මේක ඉවසගෙන ඉන්න බැරිවෙද්දි තමයි මම දෙදා සටේදි ආමයකින් පැනලාේ ඒවිත් මම කුලි වැඩ කරන්න පටන්ගත්තා ටික දවසක අද්දි මට මේසන් වඩත් පුළුවන්ගුණා මෙහෙම ඉන්දදි මෙයා දම් පැල්ල පැත්තෙ කොල්ල එකෙක් කිය අලුවෙලා කියෙල මට ආරංචියක්ක්කාවා පස්්‍යපි විරස්සකවුණා එයා නිතරම වගේ ම ප්‍රතික්ෂේප කළ මගේ ළඟ දාඩිය ගඳයි කියලා මට ළඟට එඉන්න දෙෙන්නෙ නැහැ ප්‍රශ්න දුරදිග ගියා හැබැයි පස්සයායේ සම්බන්ධයෙන් අතර කලා නමුත් අපි අතර තිබුණු මිරසක ගති එහෙම තිබුණා. ඔයයා අතර තමයි යා නුව පැත්තෙ කොල්ලෙ එකෙක්ක ආලුවිලා කියල මට ආරංචුනේ. ඔහු පවසන පති මේ නුවර කොල්ලා මාලිම්බඩිට එන්නේ ටිපර් රතරිය දෙරෙකු ලෙසනොයි. ඇගේ නිවසාසල පිහිටි ඇගේ සහෝදරේටා අඇත් ඉඩ මේ පස් පිරවීම කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබුණ මේ තර න්‍ය විසින්. එඒ මුහු සමක හිතවත්කමක් ඇතිකරගන්නේ දෙවෙනි වරටත් සැමයාට පිටු පාමින්. එයා අයත් කොල්ලෙක්ෙක් යාලිවෙලාක් කියලා දැනගත්තාම මට එහිළුම් නැත්ව ගේයා මම උදේට වැඩරිගියාම එන්න රෑවෙලා එත් වැඩට යනවා ගිහින් මොනාකරනවද මොම දන්නේ. මේ සම්බන්ධය පටන්ගත්තර පස්සේ මාව ගණන්ගත්තමනෑ ඒගෙන ඇහුවම කිව්ව මාව දික්කස්සාධ කරනවා කියලා. එයා දිගට මේක කිව්වා මේ දෙසම්පර් මාස නඩු දානවා කියලා ඒක නිසා යයාගෙන හොයන් නැතුවවෙන්න කිය කිවවා. ද නොමැනිත ගෙදරේදදි වෙලාව දයාමාර විතරවුණ. ගේ දොරවල් වහලනිසා පිටිපාසෙන්ගිහින් බලත්ති එයා කාමරිට වෙලා අර කොල්ලත් එක් ෆෝන් එකින් කතා කරනවා. ඇහුනි නැෑවගේ ම කුස්සේයට ගිහින් යායට ටෝච්ච කරගෙන එන්න කිව්වා. බල් පකමාරු කරන්න. ඉවසගෙනඉන්න බැරිම තැන මම කොල් එකගෙන ඇහ්වා. එයා ඒවිලාව කිව්වා ම කොහම දික්කසාද වෙන්නේඉන්න දෙසැම්බර්වලද එයව් බදිනවා ඒ නිසා ඒවගැනඒකේ හන් නිපා කියලා. තමන්ගේ පවුල මේවගේ කතාවක් කිව්වම ඉවසගෙනඉන්න පුළුවන් කාටදස අම්මට ඉදුවටයි දෙන්නට ගහල ම ගෙට ගිහින් ටික වෙලාලවක් හෙටිය. දරුම හොඳරමනිද. යා මේ කිසි දෙයක් දන්න නෑ. මම පාන්දර එක හමාරට විදර දරුවත් වඩාගෙන ගේෙන් පිටවෙලා නෑ ගෙදරකට ගිහින් ඉඳල පස්සේ ත්‍රේවිලෙ එකක් ගැන්න ගෙන මොරවක අපේ ගෙදරට ගිහි හෙටිය. පස්සේ තමයි මොරවක පොලීසිරි ගිහින් බාර වුණ. හ එලෙස සියල්ල හෙල්ලි කළ අතර අසල් වැසියන් පැවසුවත් සකකාර සැමියා කාගෙත් හොඳ හිත දිනාගෙන සිටියායකු බවයි. එලෙසම දරුවාට බෙහෙවි නාදරයෙක් කළ ඔහු නිවසේ සිටින බොහෝ අවස්ථාවල දරුවා සමක ආදරයෙන් කල් ගෙවූ බවද උන් පැවසවා. ඇගේ පවුල අයි නම් කියන්නේ ඔහු ඇයට නිතර අඩත්තඒට්ටම් කළ බවයි. මෙස් නිසාම පවුල් ආරවල්ද හටගත් බව උන් කියනවා. මෙලෙස ඝාතනය වයේ. औරදු తిస్తుனක් වයస হাర్షாకළवारा ಜిනம் എங்களும்ം සேவிකාவா.